අපේ රටේ තුම්පින්මේ ජාතික ක්‍රීඩකයා ගිහිල්ලා ඒ රටේ නතර වෙනවා. ජාතික මලල ක්‍රීඩා කණ්ඩායම විදේශගත වෙනවා තරගයන් සඳහා. ඒකෙන් බහුතර ප්‍රමාණයක් අත්හැරලා යනවා. මෑතකදී මේ අය පැන යන්නේ ඇයි කියලා පරීක්ෂා කරන්න අධ්‍යයන සඳහා ගියා පොලිස් නිලධාරීන් 10 දෙනෙක්. ඒ 10 දෙනාගිනුත් 6 දිනේ පැනලා ගිහින්. දැන් සාකච්ඡාවක් යනවා. ඒ 6 දෙනා හොයන්න තව කට්ටියක් යවමුද කියලා. අපේ දුප්පත් මෙදපාන්තික තරුණ પરම්පරාවට ගොඩ එන තියෙන ප්‍රධාන මාර්ගය තමයි අධ්‍යාපනය. ඔබ දන්නවා මේ නිදාස් අධ්‍යාපනය නොතිබෙන්න මේ අධ්‍යාපනයේ තිබුණු සීමා සහිත ඉඩකඩ අපි උපයෝගී නොකරගන්න පෞද්ගලික මාගත්තත් විශාල ප්‍රමාණයක් ගත්තත් අද මෙතන නැහැ. අපිට මේ බොහෝ දේ නිර්මාණය කරන්න ප්‍රධාන සාධකේ බවට පත් වුණේ අධ්‍යාපනය. එනිසා අපේ තරුණ પરම්පරාවට අනාගතයේ ලෝකයට දොරටු විවෘත කරන්න අපේ රට අනාගතයේ ජයග්‍රහණයන් කරා කැඳවාගෙන යාම සඳහා මාවත විවෘත කරන්න අපේ ග්‍රාමීය දුප්පත් පවුලට තමන්ගේ ආර්ථික ව්‍යසනීන් සමාජ පීඩනීන් ගොඩේම සඳහා අවශ්‍ය වෙන ධෛර්යය සපයන්නේ අධ්‍යාපනය. ඒ නිසා ජාතික ජන බලවේගය ප්‍රමුඛතම අවධානය යොමු කොට තිබෙන්නේ අධ්‍යාපනයේ ඇති කරන මහා විශාල පරිවර්තනයක් ජාතික ජන බලවේගය ආණ්ඩුව විසින් සිදු කරනවා. පාසලට ඇතුළත් වෙන කිසි දරුවෙක් අධ්‍යාපනයේ ඉදිරියට හෝ වෘත්තීමේ පාඨමාලාවන්ගේ ඉදිරියට යන්න දොරටු විවෘත කරන්නේ නැතුව අතරමැදි කිසිවෙක් අධ්‍යාපනයේ දොරටුවෙන් හලන්න අපි බලාපොරොත්තු වෙන්නේ නැහැ. පාසලට ඇතුළත් වෙන පළවෙනි පන්තියට ඇතුළත් වෙන හැම දරුවම එක්ක වෘත්තීමේ ඉදිරියට යන අනාගතයක් එක්ක අධ්‍යාපනයේ ඉදිරියට යන අනාගතයක් නිර්මාණය කිරීම තමයි ජාතික ජන බලවේගයේ අපේක්ෂාව. එක දරුවෙක් මතක තබා ගන්න. එක දරුවෙක් මිනිස් දූවිල්ල බවට පත් වෙන්න ඉඩ දෙන්නේ හැම දිනම මේ රට ගොඩනැගීමේ සාමික ක්‍රියාදාමයේ කොටස්කරුවන් බවට පත් කරගන්න නව අධ්‍යාපන ක්‍රමවේදයක් ජාතික ජන බලවේග ආණ්ඩුව හඳුන්වා දෙනවා. ඊළඟ ප්‍රධාන වශයෙන් ගත්තොත් අලුත් තරුණ પરම්පරාව ලෝකයේත් එක්ක වේගෙන් සම්බන්ධ වී යුතුයි. ලෝකයේත් එක්ක වේගෙන් ඉදිරියට යා යුතුයි. මහා ලෝකයේත් එක්ක සබත්තා තියෙනවා යැයි කියපු නායකයෝ, ලෝකයේත් එක්ක ඉදිරියට ගෙන යනවා යැයි කියපු නායකයෝ ප්‍රමාණිකූලව අපි ලෝකෙට අදාළ නොවන රටක් බවට පරිවර්තනය කරලා තිබෙනවා. අපේ ශ්‍රමය ලෝකෙට අදාළ නොවන ශ්‍රමයක් බවට පරිවර්තන වෙමින් තිබෙනවා. අපි අත්පත් කරන් තිබෙන්නේ ලෝකයේ අතිශය ප්‍රාථමික ශ්‍රමයක් බවට අදපත් වෙලා තිබෙනවා. මාගව දත්තයක් තිබෙනවා විදේශගත වෙලා තියෙන එක අවුරුද්දක 303,000ක් මේකෙන් 6,000යි වෘත්තීමේ රැකියාවන් සඳහා ගොස් තිබෙන්නේ 297,000ක් ගොස් තිබෙන්නේ පුහුණු නුපුහුණු අර්ධ පුහුණු රැකියාවන් සඳහා. ඉතින් එක විටක ලෝකෙට අවශ්‍ය වෙන දියුණු ශ්‍රමය නිර්මාණය කරන්න අපි අසමත් වී තිබෙනවා. ඒ කෙසේ වුවත් හැම තරුණෙක් තරුණියක්ගේම බහුතර ප්‍රමාණයක් අද අපේක්ෂා කරන්නේ කුමන හෝ රටකට ගිහිල්ලා ඒ රැකියාවක් කිරීමේ අපේක්ෂාව තමයි තිබෙන්නේ. මෑතකදී කරපු සමීක්ෂණයකදී ඉල්දරව් වී තිබෙනවා වයස අවුරුදු 18ත් 29ත් ඇතුළත් තරුණයන්ගෙන් 48% විදේශගත වීමේ අපේක්ෂාවෙන් ඉන්නේ. උපාධිධාරීන්ගෙන් 53%ක් විදේශගත වීමෙන් අපේක්ෂාවෙන් ඉන්නේ. එනිසා මේ රට තුල ජීවත් වෙන තරුණයන් කල්පනා කරනවා වෙන කුමන හෝ රටක් මේට වඩා හොඳ ජීවිතයක් තමන්ට ගෙන දෙවි කියලා බලාපොරොත්තුවක් තිබෙනවා. වෙන කුමන හෝ රටක් මෙහි ජීවත් වෙනවට වඩා ජීවිතයක් ගෙන දෙයි කියලා බලාපොරොත්තුවක් තිබෙනවා. එනිසා ඔබ දකින්න ඇති අපේ රටේ තුම්පින්මේ ජාතික ක්‍රීඩකයා ගිහිල්ලා ඒ රටේ නතර වෙනවා. ඔහු අපේ රටේ ජාතික ක්‍රීඩාවන්ගෙන් අපේ රටේ ක්‍රීඩාවන්ගෙන් උසස් ජාතික සම්මාන ගෙන දෙන කෙනෙක්. හැබැයි ඔහු රට අත්හැරලා යනවා. මතකයි ජාතික මලල ක්‍රීඩා කණ්ඩායම විදේශගත වෙනවා තරගයන් සඳහා. ඒකෙන් බහුතර ප්‍රමාණයක් අත්හැරලා යනවා.
මෑතකදී මේ පැන යන්නේ ඇයි කියලා පරීක්ෂා කරන්න අධ්‍යයනය සඳහා ගියා පොලිස් නිලධාරීන් 10 දෙනෙක්. ඒ 10 දෙනාගිනුත් 6 දෙනෙක් පැනලා ගිහින්. දැන් සාකච්ඡාවක් යනවා. දැන් සාකච්ඡාවක් යනවා. ඒ 6 දෙනා හොයන්න තව කට්ටියක් යවමුද කියලා. එකෙන මොකද සිදුවී තිබෙන්නේ? අපිට සාමාන්‍යයෙන් අපි පොඩි කාලේ අපිට උගන්වනවා වැදූ මව හා සමානයි දිනු දේශේ. වැදූ මව හා සමානයි තමගේ මව්බිම. හැබැයි අද තරුණ තරුණියන්ට වැදූ මවත් අත්තරලා දිනු මව්බිමත් අත්තරලා වෙන රැකියාවක් හොයාගෙන විදේශගත වීම සඳහා හේදවාචකක් නිර්මාණය කරලා තිබෙනවා. මා කියන්නේ ලෝකයේ ඕනෑම අවස්ථාවකදී විදේශගත රැකියාවන් සඳහා යන එක, විදේශ අය තව රැකියා රටවල්වලට රැකියාවන් සඳහා එන එක ස්වභාවික තත්ත්වයක්. ඒක කිසිසේත්ම බාධා නොකළ යුතු තත්ත්වයක්. ලෝකයේ එහෙම හුවමාරු වෙන්න ඕන. හැබැයි මේ තියෙන ස්වභාවික හුවමාරු වීමක් නොවේ. මේ තියෙන ස්වභාවිකව රට රැකියාවක් හොයා ගැනීම සඳහා පෙළඹවීමක් නොවේ. මේ තිබෙන්නේ මව්බිම තමන්ට ජීවිතය පිළිබඳ විශ්වාසය කදලනේ. මාතෘභූමිය අපේ තරුණ පරම්පරාවගේ අනාගතය පිළිබඳව සුබ සීනියක් කදලනේ. මාතෘභූමිය මේ රට ජීවත් වීම සඳහා සුදුසු පරිසරයක් බව අපේ රට තරුණ පරම්පරාවට ඔප්පු කරලනේ. එනිසා සිදුවී තිබේදී තමයි අවසන් වශයෙන් තෝරා ගැනීම හැටියට රට අත්තර යාමට බලකොට තිබෙනවා. එනිසා අපි මේ මව්බිම අපිට අපි ඔබට ගොඩනගන්න ඔබගේ ජීවිතයේ සුරක්ෂිතභාවය ලබා දෙන, ඔබට අනාගතයේ පිළිබඳ සිහින දකින්න පුළුවන්, ඔබට විශ්වාසනීය ජීවිතයක් ගත කරන්න පුළුවන් මව්බිමක් බවට මේ ශ්‍රී ලංකාව අපි පරිවර්තනය කරන්නම්.